हिताई के अन्य किसी हम देख निवे किसी हम वस्तुक निवे संसिद्धि मालावा सेम संसिद्ध्यात्म क्रियादाम ये सेम क्रियावात्म सिद्ध वेन्नी विशेषक्ति विशक्ति कहने दयाक निवेक क्रियावल्याक भाई एक क्रियावल्य करानिक ने किरण दया जो कहने पटी संपाद हेतु प्रतिबिंब सिद्ध ने क्रियादाम हिताई कहन क्रियादाम දෙයාකාරයකින් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ක්‍රියාවල් පවිත්‍ර විද්‍යුත් ශක්තියකින් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විද්‍යුත් චුම්බක ශක්තියෙන් සිද්ධ වෙන්න පුළුවන්. පෘථග්ජන හිත් ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් චුම්බක ශක්තියෙන්. රහතන් වහන්සේලාගේ හිත් ක්‍රියාත්මක වෙන්නේ චුම්බක ශක්තියෙන් තොර පවිත්‍ර විද්‍යුත් ශක්තියෙන්. ඒකයි ඒවට පවිත්‍ර හිත් කියන්නේ. රාත්‍රීමේ නිවන් දැකීමේ ක්‍රමේ තමා හිත පවිත්‍රත්වයේ පත්තර ගැනීම. සචිත්ත පරියෝදපනම් බුදුහාඳුරුවෝ ලෝකෙට පාවෙන්නේ බුදුහාමුදුරුවරු හිත පිරිසිදු කරගන්න ක්‍රියාදාමය කියා දෙන්න. හිත අපිරිසිදු වෙන්නේ මං කලින් කිව්වා විද්‍යුත් ශක්තිය නිසා නෙවෙයි චුම්බක ශක්තිය නිසා. විද්‍යුත් චුම්බක දෙකේකර එකතු වෙනාම සිද්ධ වෙන්නේ. ඒ චුම්බක ශක්තිය අපේ හිතට දැනෙන්නේ මුලික වශයෙන් කැමැත්ත හෝ අකමැත්ත වශයෙන්. ඒ දෙකටම හේතු වෙන්නේ ඇත්ත නොදැනීම නැති මුලාව. ඔය තුන තමයි ධර්මයේ හැඳින්වෙන රාග දෝෂ මෝහ කියලා. රාග කියන්නේ කැමති වෙන චිත්ත ස්වරූපය, දෝෂ කියන්නේ අකමැති වෙන චිත්ත ස්වරූපය. මොයි කියන්නේ ඒ දෙකටම හේතු වෙන මුලාව නැත්නම් ඇත්ත නොදැනීම. ඒ නිසා හිත ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඇත්ත නොදැනීත් ඇත්ත දැනීත්. රහතන් වහන්සේලා කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කියන්නේ සත්‍යාබෝධයට ඇත්ත දැර ගැනීමට පත්තු ඇත්තන්ට. බුද්ධකින් වචන තීරමත් සත්‍යාබෝධය කියන තීරමත්ති. ඒ ඇත්තැන් ඇත්ත දැනගත්ත නිසා ඒ සිත්තල කැමැත්ත අකමැත්ත දෙකම පහළ වෙන්නේ. එමකද කිසි දෙයකින් මුලා වෙන්නේ. ඇත්ත දැනවාගෙන ඇත්ත ඇති සැටිය දන්නවා. මුලා වෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැති නිසා කැමැත්තත් නැ අකමැත්තත් නැ. ඒ කියන්නේ කැමැත්ත නැ කියන්නේ රාගය නැ. රාගය නැ කියන්නේ විත රාගී. අකමැත්ත නැ. විත දෝසයි. විත දෝස කියන්නේ දෝෂේ කියන්නේ ද්වේෂේ නැ. අකමැත්ත නැ. ඒ තත්ත්වයට හිත විත රාගී විත දෝෂී වෙන්නේ විත මොහි බව නිසා. විත මොහි බව කියන්නේ ඇත්ත දැනෙන ස්වභාවය නිසා. මේ විදිහට හිත ඇදෙනකොට හිතක මූලිකම ක්‍රියාව තමයි පළවෙනි පදනම හිත දැනෙන එක. දැනෙන එක ගැන තමයි හිතෙන්නේ.
දැනෙන ක්‍රියාව හිතෙන ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ මොකද දැනෙන දේවල් ගැන හිතෙනවා. හිතෙනකොට පුතග්ජන සිත් හිතෙන ක්‍රියාවක් බවට පත් වෙනවා. හිතෙන ක්‍රියාවක් බවට පත් වෙන්නේ ඒ හිතවල කැමැත්තත් අකමැත්තත් ඒ දෙකටම හේතු මුලාවක් තියෙන නිසා. මුලාවක් කියන්නේ නැත්තක් ඇත්තක් වගේ පේන නිසා. හිතේ මෙවිල පේනවා. හිතේ මෙවීම සිද්ධ වෙමිට කියනවා සංකාර කියලා. නිවන් දකිනකොට බුදු වෙනකොට සත්‍යාබෝධයට පත් වෙනකොට සිද්ධ වෙන්නේ හිත විසංකාරගත වීම. සංස්කාර කියන එක අපි සාමාන්‍ය කියනනම් ගැන සිතුවිලි පහළ වීම නැතර වෙනවා. හිතන්නේ නැහැ. අපි හිතනවා කියලා කියන්නේ චිත්‍රූපමවන එක. චිත්‍රූපය කියන්නේ ඇත්තක් නෙවෙයි ඇත්තක් වගේ පේන්නේ නැත්තක්. හැබැයි ඒ චිත්‍රූප පහළ වෙන්නේ ඇත්ත පදනම් කරගෙන. ඇත්ත පදනම් කරගත්තට ඒ ඇත්ත දැනගන්නේ ප්‍රඥාවෙන් නෙවෙයි මෝහයෙන්. ප්‍රඥාවට ඇත්ත ඇති සැටිය පේනවා. මෝහයට ඒ ඇත්ත විකෘති වෙලා පේනවා. ප්‍රකෘතිය පේන්නේ විකෘතිය පේනවා. ඒ විකෘතිය පේන නිසා හිත මුලාව මුලාව නැගෙන ඇත්ත නොදෙනී යන ඇත්ත වැහෙනවා. මේ විදිහට රහතන් වහන්සේලාටත් දැනෙනවා පුතග්ජනයන්ටත් දැනෙනවා. වෙනස තියෙන්නේ රහතන් වහන්සේලාගේ හිත් දල කාන්ද වැඩ කරන්නේ, කාම ශක්තිය වැඩ කරන්නේ. දැන දෙයට කැමති වෙන්නේ නැහැ, අකමැති වෙන්නේ නැහැ. ඒ වේ ඇති එහෙමයි කියලා දැනුමින් ඉන්න පුළුවන්කම තියෙනවා. පුතග්ජනයන් දැනෙන දේවල් සමහර වෙලාවට ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන්. ප්‍රිය දෙයට කැමති වෙනවා අප්‍රිය දෙයට අකමැති වෙනවා. ඒ දෙකම සිද්ධ වෙන්නේ මුලාව නිසා. මුලාව කියලා කියන්නේ ඇත්ත ඇත්තටම නොදැනීම නිසා. මං කලින් කිව් විදිහට එතකොට හිත් පහළ වෙන්නේ මුලින්ම දැනෙන ගතිය නිසා. මුලින්ම පාලනය දැනෙන හිත. හිතට යමක් දැනෙනවා. ඒ දැනෙන මොනවාද? ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සංඥාවල් දැනෙනවා. සංඥාව වෙයිද කියනවා. සංඥාවල් රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ වේදනා කියලා කියන්නේ ඒ රූපණේ දැනෙනවා. වේදයිත කියන්නේ දැනිච්ච. වේදනා කියන්නේ දැනෙන. රහතන් වහන්සේලාගේ සිත් වලට ඇත්ත දැනෙනවා. ඒ සිත් බොරුවක් මවා ගන්නෑ. විසංකාර ගතං චිත්තං කියලා බුදුහාඳුරුව බුද්ධත්වයේදී නගාපු ප්‍රථම දාරයේදී මම ප්‍රකාශ කරනවා. බුදු වෙච්ච වෙලාවේ නිවන් දැක්ක වෙලාවේ චිත්‍රූප සකස් කරන එක. චිත්‍රූප සකස් කරන්නේ අනාගතයේ නූපන්න අනාගතයේ මුල් කරගෙන. දැන් තියෙන දේ අනාගතය බලාපොරොත්තුවක් තියාගෙන. අනාගතය සම්බන්ධ කරගෙන. ඒ අනාගතය සම්බන්ධ කරගන්නේ අතීත අත්දැකීම් උඩ. යමක් දැනුනහම හිත අතීතයට ගමන් කරලා අඳුර ගන්නවා. දැන අඳුර ගන්නවා. ඒ අඳුර ගන්න ස්වරූපේ සංඥාවක් මාර්ගයෙන් අපිට දැනෙනවා. යමක් කෙනෙක් දැනගත්තාම අම්මයි තාත්තයි නෝනාය දුවය පුතාය ආදී වශයෙන් දැනෙනවා. ඒ පරම මතටන් ආදි වෙලා සද්දයක් ඇහුණාමත් එහෙමයි.
ගන්ධයක් දැනෙනාමත් එහෙමයි. ඒ මතතරන් අවදුනහම හිත වැඩි කරනවා කාන්දම් පෘථග්ජනිතල. ඒකට කැමති වෙනවා යා ප්‍රසන්න දෙයක් නම් අප්‍රසන්න දෙයක් නම් අකමැති වෙනවා. රතන් මාතලේ සිත්තුලේදී සිද්ධ වෙන්නේ. එනිසා රතන් මාතලේ සිත් වේදයිත සිත්. ඒ සිත්තල විඥානේ වැඩ කරන්නේ. දැන්දී දැන අඳුරගන්නේ මොලේ. මොලේ වැඩ කරන්නේ විද්‍යුත් ශක්තියෙන්. හැබැයි පෘථග්ජනගේ මොලය විද්‍යුත් කාන්දම් මොලි වැඩ කරනවා. කාන්දම් වැඩියම තියෙන්නේ හදවතේ. හදවතට කියන්නේ විඥාන වස්තුව කියලා. දැනෙන ගතිය මූලික වශයෙන්ම තියෙන ධර්මය අනුව හදවතේ. දැනෙන්නේ කාන්දම් මොලි. කාන්දම් වැඩියම තියෙන්නේ ශරීරයේ හදවතේ. ඒ කාන්දම් හැදෙන්නේ හිමෝග්ලොබින් වලින්. ඒ තියෙනවා කාන්දම් තියෙන ගතිය. අපිට බයක් ඇති වුණාම ටික් ගාලා දැනෙන්නේ ඒක හදවතට. සතුටින් ඉපිරෙන්නේ හදවත. ශෝකයෙන් පීඩාවට පත් වෙන්නේ හදවත. හදවතේ තව විඥානේ තියෙන දැනෙන ගතිය. රතන් වහන්සේලා තුල විඥානේ වැඩ කරන්නේ නැහැ. දැනෙනවා. ඒ දැනෙන එකට කියන්නේ වේදයිති කියලා. ඇත්ත දැනෙනවා. විඥානේ නෙවෙයි කියලා කියන්නේ කාන්දම් වලින් දැනෙනවා. රතන් වහන්සේලා දැනගන්නේ පවිත්‍ර විද්‍යුත් ශක්තිය. පුතග්ජනයා යවා දැනගන්නේ විද්‍යුත් කාන්දම් ශක්තිය. ඒ කාන්දම් නිසා ඒ තුළ වැඩ කරන උපාදාන කියන ශක්තිය. උපාදාන ශක්තිය කියන්නේ කාන්දම් ශක්තියට. හිතක් හැදෙන සංසිද්ධි පහක් ධර්මය හැඳින්වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන අවස්ථා පහක්. හිතක් ආරම්භ වෙන්නේ රූපණේ. ඒ රූපණේ සිද්ධිමන ඇහි ඇහි සිද්ධියෙන් රූපණේට කියන චක්කු රූප කියලා. කනේ සිද්ධ රූපණේට කියන ඒකත් රූපණයක්. සෝත රූපණයක් එක සිද්ධ වෙන්නේ. ඒ වගේම කනේ සිද්ධ වෙනා වගේ සද්ද රූප. රූප රූප සිද්ධ වෙන්නේ ඇස්වල. ගන්ධ රූප සිද්ධ වෙන්නේ නැහැ. රස රූප සිද්ධ වෙන්නේ දිවේ. පොට්ටබ්බ රූප සිද්ධ වෙන්නේ හමේ ශරීරේ. මන රූප සිද්ධ වෙන්නේ හිතේ. හිත කියන්නේ මංක සිද්ධි මාලාවක් කියලා. හිතට දැනෙනවා රූපණේ. රූපමය වෙනවා. පරණ මතතරන් ආදි වෙනකොට පංච ද්වාරයම ද්වාර පහක් අවදි වෙලා පංචින්ද්‍රියගේ අත්දැකීම් අවදි වෙලා රූපය දැක්කාම අම්මගේ තාත්තගේ ආදි වශයෙන් අඳුර ගන්නවා. ඊට පස්සේ ඒ අයගේ කටහඬ වල ඇහෙනවා ඇතුළේ තියෙන කරට. ඒ අය දුන්න රසක් නිරස කෑම දැනෙනවා ඇතුළේ තියෙන දිවට. ඒ වගේ ද්වාර අවදි වෙලා දැන අඳුරා ගැනීම සිද්ධ වෙනවා. දැන අඳුරා ගැනීම සිද්ධ වෙනවාම අනාගතයට හිත ගමන් කරනවා. අනාගත බලාපොරොත්තු, අනාගත අදහස්. ඒ වගේ තමයි නොදන්න කෙනෙක් දැක්කහම. අය වාග තරුණයෙකුට ලස්සන තරුණයක් පෙවුනහම එයාව කතාද බැනගන්න හිතෙනවා. දැන් නැහැ. එන් මතුරු කරගන්න හිතෙනවා. ඒ වගේ තමයි තරුණයකට තනිකඩ
ලස්සන තරුණියක් දැක්කාම එයා කතාත් බැඳගෙන හිටිනවා. දැන් නැහැ. හැබැයි මතුවට සිද්ධ කරගන්න හිටිනවා. ඒ විදිහට චිත්‍රූප මවා ගැනීම, සංස්කාර මවා ගැනීම. ඒ සංස්කාර කියන දේවල් ඇති වෙවි නැති වෙනවා. සංස්කාර ඇති වෙන්නේ චිත්තක්ෂණ වලින්. චිත්තක්ෂණ ක්ෂණ බංගුරයි. උපාද තිති බංග කියලා අවස්ථා තුනකින් කෙලවර වෙනවා. ඇති වෙනවා. ඒ සිද්ධිය ඉහළ නගිනවා. රැල්ලක් වගේ නගින එක නවතිනවා. බයිනික පටන් ගන්නවා. බංග තත්ත්වයට පත් වෙනවා. මේ විදිහෙන් බලකොට දැන ක්‍රියාව තමා හිතන ක්‍රියාවට මුල් වෙන්නේ. හිතන ක්‍රියාව තමා හිතන ක්‍රියාවට මුල් වෙන්නේ. හිතන්නේ පරණ අත්දැකීම් පදනම් කරගෙන අනාගත බලාපොරොත්තු මවාගෙන හිතන හිත අතීතයටත් අනාගතයටත් ගමන් කරනවා. වර්තමානයේ ඇත්ත හරියට අවබෝධ කරගන්න නැතුව ඇත්ත තත්ත්වයේ තමයි වර්තමාන මොහොත. ඒ මොහොතෙන් හිත පනිනවා මරිච්ච අතීතයට. ඒ වගේම ඒ හිත පනිනවා ඒ ආසිරි කරගෙන නූපන අනාගතයට. හිතන හිත ඒ නිසා වර්තමාන මොහොතේ ජීවත් නොවි මරිච්ච අතීතයේ නූපන අනාගතයේ ජීවත් වෙනවා. මාය ලෝකේ ජීවත් වෙනවා. චිත්තරූප ලෝකේ ජීවත් වෙනවා. ඒකයි අපි අත්දකින ලෝකය මේ හැදෙන්නේ කොහෙවත් නෙවෙයි මේ බබයක් පමණ ශරීර තුළයි කියන්නේ බුදුහාඳුරු කියන්නේ. බ්‍යාමත්ත කලෙබරේ පඤ්ඤාපිම ලෝකාංච කියලා බුදුහාඳුරු රෝචසුතේ දේශනා කළේ ඒකයි. ඒ ලෝකය හිතින් මෙච්ච ලෝකයක් සංස්කාර ලෝකයක්. ඒ විදිහේ ලෝකයක් නූපන් ලෝකයක් මවා ගන්න එක තමා නතර වෙන්නේ ඇත්ත ඇති දෙටිය දෙනුනාම. මොකද බුදුහාඳුරුව බුද්ධත්වය දැනගත් ඇත්ත අනිත්‍යතාව. මේ හැම දෙයක්ම ක්‍රියාකාරීත්‍යයක්. ක්‍රියාකාරීත්‍යයක් කියන්නේ නිතරම තීන තත්ත්වය වෙන තත්ත්වයට පෙරලිනවා. දුක්ඛ කියලා කියන්නේ ඒකටයි. ඒ විදිහට තීන තත්ත්වය දූෂණය වෙලා අලුත් තත්ත්වයක් ඇති වෙනවා. ඒ තත්ත්වය දූෂණය තව තත්ත්වයක් ඇති වෙනවා. එකක් දූෂණය මේ විදිහට දූෂණ මාලාවක් තියෙනවා. දුක්ඛ කියලා කියන්නේ අන්නේ දූෂණ මාලාවට. මේ විදිහ නිතරම දැනෙන දේ දූෂණ නිසා කිසිම දෙයකට කිසිම කෙනෙකුට නිත්‍ය අනන්තතාවය පවත්වාගෙන යන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒක අනන්තතාවක් කියලා කියනවා. ඒ තවදුරටත් ග්‍රහකාරයක් වන ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. යම් කිසි සම්බුද්ධි ධම්මන් සම්බන්ධින් ලොත් ධම්මන් කියයි. ඒ වගේ බුදුහාඳුරු කියනවා ජාති ජරා ව්‍යාධි මරණ වලට හැම දෙයක්ම හැම කෙනෙකුම පත් වෙනවා. සංසිද්ධි තේමයි. ප්‍රිය බව නැති වෙලා හිතට සෝකයක් ඇති වෙනවා. පියෙහි විපයෝග දුක්කෝ කියලා කියන්නේ එකයි. හිත දූෂණය වෙනවා. ඒවගෝ අප්‍රියය එකතු වුණාමත් හිත දූෂණය වෙනවා. අන්තිර බලකොට මේ සේරම චිත දූෂණයට හේතුව මොකක්ද? හිත නරක් වෙන එකට හේතුව දුකයි කියන එක තත්ත්වයකට හේතුව මොකක්ද? හිතන එක. සංකිච්ඡේදෙන් පන්ත පාදාල කන්දා දික්කක් කිව් එකයි. හිතන එක සිද්ධ වෙන්නේ උපාදාන වලින්. උපාදාන කියන්නේ කාන්දම් වලින්. රහතන් වහන්සේලා හිතන්නේ නැත්තේ එහි රාගක්කය, දෝසක්කය, මොහක්කය කියන තත්ත්වයට පත් වෙලා. මුලා වෙන්නේ නැහැ මොහක්කය කියන්නේ. රාගක්කය කැමති වෙන්නේ නැහැ දැන් දෙයට. දෝසක්කය අකමැති වෙන්නේ නැහැ. ඒ වෙහැටි එහෙමයි කියලා පිළිගන්නවා. ඒ නිසා දුක් වෙන්නේ නැහැ. සතුටු වෙන්නේ නැහැ. හැබැයි ඕනම දෙයක්
ඒ ආකාරය පිළිගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ලද්දේ සතුටින් පුළුවන්කම තියෙනවා. ඒකට කියන සන්තෘප්තිය කියලා. සන්තුෘප්ති පරමං ධනං කියලා කියන්නේ බුදුහාඳුරු හිතක තියෙන පරම දියුණුව තමයි ඒ තත්වය. හිතකෙන් සංසිද්ධි මාලාවක්. හැබැයි ඒ සංසිද්ධි මගින් හිත කලබෙන්නේ නැහැ. දැනෙනවා. කම්පා වෙන්නේ නැහැ හිත. දුකටපත් වෙන්නේ නැහැ, ප්‍රීතියටපත් වෙන්නේ නැහැ. ඔය තත්ත්වයට තමයි නිබ්බාන කියලා කියන්නේ. කිසි දෙයකින් බැඳෙන්නේ නැහැ. කිසි දෙයක් එක්ක අරහත කියලා කියන්නේ කිසි දෙයක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. අර කියලා කියන්නේ සම්බන්ධ වෙන රිකවර්. ඒ කියන්නේ ඒක තමයි ලෝකේ පවතින පරමත්ත මොකක්ද ඇත්ත බුදුහාඳුර අවබෝධ කරගත්ත ශුන්‍යතෝ අනිමිත්තෝ හිතේ මවාගන්න දේවල් ඇර කිසිම දෙයක් මේ ලෝකේ නැහැ තියෙනයි කියලා අපි හිත හිතින් මවා ගන්නවා ඒව ඇත්තයි කියලා හිතෙනවා නිත්‍යයි සුඛයි ආත්මයි කියලා හිතෙනවා ඒ කිද්දේකේ නිත්‍යතාවයක් ඇත්තේ නැහැ පවිත්‍රතාවයක් ඇත්තේ නැහැ දූෂණය වෙනවා එකම අනන්‍යතාවයක් පවතින්නේ නැහැ. හැම දෙයක් පවතින්නේ ප්‍රවාහයක්. ඒ ප්‍රවාහයේ දැනීමින් ඉන්න එකට තමයි නිවන් දකින්න මාර්ගය කියලා කියන්නේ. නිවන් දකින්න මාර්ගයේ සිද්දෙල් මොකද්ද? අස්කන්න ආසාදී ඉන්ද්‍රයන්ට දැනෙන දේ දැනීමින් ඉන්න එක. කැමති වෙන්නේ නැහැ, අකමැති වෙන්නේ නැහැ. කැමති වුණත් හිතෙනවා, අකමැති වුණත් හිතෙනවා. ඒ දෙකට මේ තියෙන මුලාවත් නිසාත් හිතෙනවා. හිතන එක අතර වෙනවා. හිතන එක සිද්ධ වෙන්නේ දැනෙන එක සිද්ධ වෙලා හිතන එක සිද්ධ වෙලා ඊට පස්සේ හිතන එක සිද්ධ වෙනවා. දැනෙන දේ ගැන හිතෙනවා හිතන දේ ගැන හිතෙනවා. ඒ හිතන ක්‍රියාව තමයි අතර වෙන්නේ නිවන් දකින්න කොට. විරම් බලකොට හිතෙන් කියන දැනෙන ක්‍රියාවල් නතර වෙනවා. දැනෙන්නේ නැත්නම් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්නම් හිතන්නේ නැහැ. ඒකට සියල්ලම ශූන්‍ය වෙනවා. ඒ ශුන්‍යත්වය තමයි නිවනයි කියලා බුදුහාමුදුරු හැඳින්වුවේ. නිබ්බාන කියන්නේ කිසි දෙයකට සම්බන්ධයක් ඇති කරගන්නේ අපි සම්බන්ධකම් හදාගන්නේ හිතින් මවාගෙන. හැම සම්බන්ධතාවයක්ම හිතේ ඇති කරගන්න බන්ධනයක්. බැඳීමක්. පවිත්‍ර හිතක් කියන්නේ කිද්දයක් එක්ක බැඳිච්ච නැති හිතක්. හැබැයි ඒ හිතට දැනෙනවා. දැනදී දැනමින් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ දැනෙන ක්‍රියාව තමයි ජීවත් වෙනකම් හිතේ පවතින මූලික ක්‍රියාව. රාතන් වහන්සේලා ජීවත් වෙන්නේ දැනෙන ක්‍රියාවකින්. ඇත්ත දැනෙන නිසා හිතෙන්නේ නැහැ, හිතන්නේ නැහැ රාතන් වහන්සේලා. මූලික ක්‍රියාව විතරක් තියෙනවා පින්නම් පානකම්. දැනෙනවා. පෘථග්ජනයන් දැනෙන දෙයකින් හිතෙනවා. ඒ වගේම හිතෙන දේ ගැන හිතෙනවා. ඒ ක්‍රියාව දෙකෙන්ම මිදෙනවා. يعني හිතෙන ක්‍රියාවෙනොත් හිතෙන ක්‍රියාවෙන් මිදෙනවා. නුවන් දැක්කට පස්සේ නුවන් පැට පස්සේ දැනෙන ක්‍රියාවෙන් මිදෙනවා. ඒක සිද්ධ වෙන්නේ සංඥා වේදයිත නිරෝධීදී. දැනෙන ක්‍රියාව මුළුමනින්ම නැතර වුණාම. ඒක රාතන් වහන්සේලාගේ සිත් තුළ දැනෙන ක්‍රියාව ක්‍රියාත්මක වෙනවා. හැබැයි විද්‍යුත් කාන්දම් වලින් නෙවෙයි, පවිත්‍ර විද්‍යුත් ශක්තියෙන් පමණක්. ඒකයි මූලපරියාය සූත්‍රයේදී රාතන් වහන්සේලා තුළ වායු භූතයෙන් එන වායු ධාතු ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන අතර මා භූතයන්ගේ. වායු කියන සොළවන ගතිය, චංචල වෙන ගතිය, කම්පණ වෙන ගතිය.
මහා මංගල සූත්‍රයේදී පුට්ටත්ලෝක ධම්මචීතං යතන කම්පතේ කියන තේක හිත කම්පා වෙන්නේ නැහැ. ඒ හිත ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න හෙල්ලෙන්නේ නැහැ. චතු භාත අසම්ප කම්පිය හතර පැත්තෙන් හැමන කිතුන තුරගේ හෙල්ලෙන්නේ නැහැ. එතෙක් හිතේ පවතින සංස්කාර සංස්කාර කියන දේවල් අනිත්‍යවද සංකාර අනිත්‍යයි. උපාදවයි දම්මිනෝ ඉපදෙනවා වයසට යනවා දිරාපත් වෙනවා. ඒ සංස්කාර පහළම නතර මිතා පරම සපේ කියලා කියන්නේ. ඒ සංස්කාර නැන්නම් වේදයිත සංඥාවල් දැනෙන එකත් නතර වෙනවා. සංඥා වේදයි නිර සමාපත්තියදී ඒ සමාපත්තියෙන් සදාටම පින්න බවට පස්සේ